අයිබෝවන් අපගේ විෂය පතේට සාමාන්‍යයෙන් හසු නොවන මාතෘකාවක් සහ හසු නොවන පුද්ගලයෙක් එක්ක කතා බහකට මේ යෙදෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කලාව සම්බන්ධ විෂයක් එක්ක. හැබැයි මේ කතා කරන්නේ දේශපාලන විෂයක් එක්ක. ඥාති සම්බන්ධයක් මේ විෂයන් දෙකටම තියෙන කෙනෙක් එක්ක. දිමිත්‍ර අබේසේකර. මෙවර පොදු ජන එක්සත්තර මොණෙන් කොළඹ දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු වශයෙන් සහභාගී වෙනවා. දිමිත්‍ර ගැන දිමිත්‍ර ඉතාම දක්ෂ තරුණ නීතිඥවරයෙක් වර්තමානයේදී මේ ඔහුගේ විෂය ක්ෂේත්‍රයේදී අනික් පැත්තෙන් අපට ගුරුවරයෙකු වූ තිස්ස අබේසේකරයන්ගේ පුත්‍රයාණන්. මොකද මම මේ වැඩසටහන කරද්දී පළවෙනිම කියන්න ඕනේ මෙවර මට ඡන්දය නැත. ඒ නිසා මම නිර්පාක්ෂිකයි. මගේ ඡන්ද ලියාපදිංචි වීමේ ප්‍රමාද දෝෂයක් නිසා ඡන්දය නැහැ. ඒ නිසා මට නිර්පාක්ෂිකව මේ සංවාදය කරන්නට පුළුවන්. ආයුබෝවන් දිමිත්‍ර. ආයුබෝවන්. දිමිත්‍ර ඔබ එන්නේ පොදු ජන පෙරමුණේ. මේ දවස්වල තරුණයන්නේ වැඩි අවධානයක් නොමිච්ච පක්ෂයක් එක්ක. ඇයි තෝරාගන්නේ? බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. මම ඇත්තටම කියනවා නම් ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලකෙක්. මම ලංකා සම සමාජ පක්ෂයේ මගේ සමාජිකත්වය අදට අවුරුදු 12කටත් වැඩි කාලයක් වෙනවා. මම පළවෙනියෙන් මැතිවරණයකට ඉදිරිපත් වෙන්න හිටියේ 2011 නගර සභා මැතිවරණයට. හැබැයි නොයෙකුත් හේතුන් මත මම ඒ මැතිවරණයට ඉදිරිපත් වුණ නැහැ. ඉන්පසු පළාත් පාලන, පළාත් සභා සහ මහමැතිවරණ කීපයකට මගේ නම යෝජනා වුණා. ඊටත් අමතරව නොයෙකුත් දේශපාලන තනතුරු වලට සන්ධාන බිහිවෙච්ච අවස්ථාවල් වල ලංකා සම සමාජ පක්ෂත් එක්ක මගේ නම යෝජනා වෙලා තිබුණා නොයෙකුත් දේශපාලන තනතුරු වලට. හැබැයි නොයෙකුත් දේශපාලන බාධාවන් හින්දා ඒවා හරිය නැහැ. හැබැයි මේ මහමැතිවරණයේදී මම ඉදිරිපත් වෙන්නේ පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ලාබාලතම අපේක්ෂකයා හැටියට. ඒ ඉදිරිපත් වෙන්නේ ලංකා සම සමාජ පක්ෂයෙන් කරපු යෝජනාවක් මත ලංකා සම සමාජ පක්ෂයට හිමි අපේක්ෂකත්වයක් තමයි මම මේ දරන්නේ. ඉතින් ඒකට මං හිතන්නේ මේ මහමැතිවරණය මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ඉඳන් මහජනතාව ඉල්ලපු දෙයක් තමයි තරුණයන් සහ සිස්ටම් චේන්ජ් එකක්. ඒ සිස්ටම් චේන්ජ් එක කියන්නේ අපිට 225 දෙනාම එපා කියන අදහස තමයි මහජනයාගේ තුල තිබුණේ. අතන්. ඔව්. ඔව්. හැබැයි ඒ සංකල්පය මත මං හිතන්නේ අපි දැක්ක දේශපාලකින් ජේෂ්ඨ දේශපාලකින් හුඟ දෙනෙක් විශ්‍රාම යනවා, දේශපාලනයෙන් අයින් වුණා. සමහරු මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ මේ සැරේ. ඉතින් ඒ වගේ පසුබිමක් තුල මං හිතන්නේ අපි වගේ ලාබාලින් සෑම පක්ෂයකින්ම ඉදිරිපත් කිරීමත් අපි ඉදිරියට එන එකත් මං හිතන්නේ මේ වෙලාවේ මේ තියෙන දේශපාලන වාතාවරණය වටිනවා. හේතුව මේ රටේ ඉතුරු වෙලා තියෙන්නේ අපි විතරයි. දැන් ගිහිල් රට දාලා ගිය හුඟ දෙනෙක් ඉන්නවා. ඉතුරු වෙලා ඉන්න සීමිත ප්‍රමාණෙකුත් මං හිතන්නේ තෝරා බේරලා අනිත් එක ලොකු දේශපාලන වෙනසක් තියෙනවා. අපි මඩ ප්‍රචාර කිසිම පක්ෂකින් මං හිතන්නේ ලාබාලීන් අතරේ නැහැ. මං දැක්ක අපි ඉතාම සුහදව සාකච්ඡා කර අපි හුඟ දෙනෙකුට තියෙන එකම අරමුණ ඕගොල්ලෝ දින්නත් එකයි අපි දින්නත් එකයි මේ රට සංවර්ධනය සහ මේ රටේ සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය ඒ ටික ඔක්කොම අපි එකතු වෙලා ගෙනියමු කියන චේතනාවෙන් තමයි අපි සියලු දෙනාම ඉන්නේ. ඒ බව මට දැනිලා තියෙනවා. මං දැනට සාකච්ඡා කරලා තියෙන අනිත් අපේක්ෂකයන් එක්කත් ඒ එකඟතාවය මං හිතන්නේ අපි සියලු දෙනා අතරේ තියෙනවා. ඔව්. ඔයා මේ මිත්‍ර එක තැනකට ආවා. ඒ තමයි මිත්‍ර මේ ඔබ තරම් කරන්නේ සම සමාජ පක්ෂයේ අපේක්ෂකයෙක් ඇතුළේ මේ ලයිස්තු ඇතුළේ සම සමාජ පක්ෂයේ. දැන් මීට අවුරුදු 90කට කලින් මේ තරුණ පරම්පරාව නියෝජනය කළේ ලංකාවේ සම සමාජ පක්ෂය. සහ අනිත් එක මේ රටේ දේශපාලන ව්‍යුහය බරපතල අන්දමට වෙනස් කරපු සම සමාජ පක්ෂය. වර්තමානයේ ඒ පරම්පරාව වෙනතරකට යෙද්දී ඔබ කොහොමද මේ පරණ තනක රැඳී සිටින්නේ? මේ පියවරුමේ හින්දාද? පියවරුමේ හින්දාම නෙමේ. මට මගේ පියා නැති වෙනකොට මට අවුරුදු 16යි. ඉතින් ඊටත් අවුරුදු 2කට 3කට පස්සේ තමයි මම දේශපාලන හැදෙන්නේ. හේතුව ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයන්. මම හැමතිස්සම කියන දෙයක් තමයි පාක්ෂිකයන්ගේ වටිනාකම. දැන් ලංකා සම සමාජ පක්ෂයේ ඉන්න පාක්ෂිකයන් ඒ ක්‍රියාකාරී දේශපාලකින්ගේ අවංකකම.
මට ඒක තමයි වැඩිපුරම මට දැනෙලා තියෙන්නේ. ඒකයි මම අකණ්ඩව පක්ෂෙත් එක්ක ඉඳලා තියෙන්නේ. මම ඒකයි මගේ බලාපොරොත්තුවක් තියෙන පක්ෂෙත් එක්කම ඉඳලා. දැන් ඒ සමාජ පක්ෂය තමයි මේ රටේ 1977 දක්වාම විශේෂයෙන් දකුණු පළාත සබරගමුව මේ කියන පළාත් විශේෂයෙන් අනිත් පැත්තෙන් කිව්වොත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාවේ සිට අවික්සාවේර දක්වා වූ සියලු ප්‍රදේශ අල්ලගෙන ඉන්නේ. ඇයි මේක එක අවස්ථාවකදී මේ පරම්පරාව කිලිහෙන්නේ? මොකද්ද ඒ වෙච්ච දේ? ජයා ජයවර්ධන මැතිතුමාගේ විධායක ජනාධිපති ක්‍රමයත් එතකොට ඡන්ද ක්‍රමයක් වෙනස් වීමෙන් මං හිතන්නේ ඒ නියෝජනය ප්‍රතිශත් ක්‍රමය මේ මනාප ක්‍රමය ලංකාවේ දේශපාලන මැතිවරණ යට ඇතුල් වෙච්ච කාලේ සිට මං හිතන්නේ ගොඩක් අමාරු වුණා සුළුතර පක්ෂවලට සහ අවංක දේශපාලකන්ට හේතුව කෝටි ගණන් අවශ්‍යයි මහා මැතිවරණයකට හෝ එවැනි ආසනයකට ඉදිරිපත් වෙන්න. දැන් ඉස්සර තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන තිබ්බා 22ක්. ඒ එක කොට එක් කොටාශයකට එක් මන්ත්‍රීවරයෙක් පමණයි පත් වෙන්නේ. දැන් ඒ ආසන සංඛ්‍යාව එකතුවට තිබුණට දිස්ත්‍රික්කයක්ම ඡන්ද දෙන්න ඕනේ අපේක්ෂකයන් පත් වෙන්නේ. ඒකෙත් ප්‍රතිශතය අනුව තමයි ගන්න ඡන්ද අනුව බෙදිලා යන්නේ. ඉතින් එහෙම වුණාම මං හිතන්නේ ගොඩක් අමාරු වෙනවා. ඒත් එක්කම මං හිතන්නේ දේශපාලනේ මේ මෑත කාලෙක අපි දැක්කා වගේ හුඟක් තරුණින්ගේ දේශපාලනයට තියෙන ආසාව අඩු වුණා 78-79 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිහි වුණාට පස්සේ. ඉතින් ඒකයි අපි දැක්කා 1972 ඉඳන් හිටපු දේශපාලඥයින් එහෙමත් නැත්නම් 88 පත් වෙච්ච දේශපාලඥයින් තමයි අද තව වෙනතුරු පාර්ලිමේන්තුවේ හිටියේ. මම තරුණ හැබැයි එනකොට ඒ බොහෝතරය ඒක තමයි ඒ බහුතර තරුණයන් අද තම වෙනතුරු දේශපාලනේ හිටියා. හැබැයි දැන් මෙහෙමයි 77 වෙනකොට සමාජ පක්ෂවලගේ බලය සහමුලින්ම අහිමි වෙනවා. උදාහරණයක් ඇටියට යටියන්තොට රුවන්වැල්ල දෙහිඔබිට විසාවෙල්ල ඒ පැත්තෙන් කොළොන්නාව හෝමාගම කැස්බෑව මේ අතට විසාවෙල්ල වාමාංශික ආසන. ඒක 77 අහිමි වෙනවා. ඊට පස්සේ කවදක්වත් සම්ප්‍රදායික වමට මේක ගොඩනගන්න බැරි වෙනවා. අද තරුණයෙකු හැටියට මේක හොයන්නේ නැතුව සමාජවාදී පක්ෂයට මේ සියවසක් ආසන්න ඉන්නේ මචන් අවුරුදු 90ක් වගේ මේ කාලය තුල මොකක්ද පාපෝච්චාරණය කරන්න පුළුවන් නැත්නම් මේ ඉදිරි මං විශ්වාස කරන විදිහට නායකත්වෙත් ගැටලු තිබිලා තියෙනවා. ඒක අපිට පේනවා හැම දේශපාලන පක්ෂකින්ම නායකත්වයේ ලංකා සම සමාජ පක්ෂය මං දකින විදිහට නායකත්වයේ තිබ්බ දුර්වලකමක් තමයි තරුණයන්ව ගොඩ නැගුවේ නැහැ. ඒ ප්‍රශ්නෙම ගොඩක් බහුතර පක්ෂවල තියෙන ප්‍රශ්නය දෙවනි පෙළක් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ මං හිතන්නේ හුඟක්ම ලංකා සම සමාජ පක්ෂයට දැනුනේ 1978-79 අලුත් ව්‍යවස්ථාව එනවත් එක්කම අර තිබ්බ 72න් බිහි වෙච්ච මැතිණියගේ ආණ්ඩුවේ තිබ්බ ප්‍රතිපත්ති මත තිබ්බ අමාරුවෙන් මිදිලා මේගොල්ලන්ට අලුත් ජීවිතයක් පොරොන්දු වුණේ ජයා ජයවර්ධන මැතිතුමා. දැක්කුවේ මට ඔටුන්න හිමි කුමාරයෙක් නැත මහ ජනයා තමයි මම නියෝජනය කරා. මට ඔටුනු බලන් කුමාරයෙකුද මට රජකරන්න අවකුත් නැත. හරියටම හරි. ඉතින් එහෙම කිව්වහම මහජන ඇතුළේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තු උඩ තමයි මං හිතන්නේ ඊළඟ අවුරුදු 10 පවත්වාගෙන ගියේ. ඊට පස්සේ තමයි ආයෙ සිස්ටම් චේන්ජ් එකක් උනේ. හැබැයි ඒ වෙච්ච සිස්ටම් චේන්ජ් එකෙන් පස්සේ 89-90 කාලේ මේ වෙච්ච වෙනස් වීමත් එක්ක තමයි මං හිතන්නේ ආයෙ මේ අවුරුදු 25කට පස්සේ ආයෙ මේ වෙන චේන්ජ් එකක් වෙන්නේ. දැන් ඔය ඔගේ රටට ආවම වමේ ඡන්ද ටික තිබිච්ච තරුණයන් වමේ සම්ප්‍රදායික පවුල් සහ ඊළඟ තරුණ පරම්පරාව එක වකවානුක මේක බේර ගන්න හැදුවේ අවියක් එක්ක. ඔව් මම හිතන ඔබ ඉපදිලා නැතුව නෑ. නමුත් ඊට පස්සේ මේ තරුණ පරම්පරාවම ටිකක් වැඩි හිටියොත් වෙනා ඊළඟ පරම්පරාවත් එක්ක මහජන ඡන්දය සඳහා සූදානම් වෙනවා කියන්නේ මේ කවදක්වත් වමට බැරි වෙච්ච දේ. සම්ප්‍රදායික වමට බැරි වෙච්ච දේ. ඒක තනියම බලය පිටවන්න පුළුවන් දෙයක්. කොහොමද වෙන්නේ ඇති මේ විපර්යාසය? ඇත්තම කියනවා නම් ඒ ඇවිල්ලා අපේ පුරෝගාමී දේශපාලකින්ගේ සහ නායකින්ගේ තිබ්බ දුර්වල භාවය හින්දා බැලුවොත් ඒ පොරොන්දු වෙච්ච දැනට අපිට තියෙන ලොකු බයක් තමයි වර්තමාන රජයත් දෙන පොරොන්දු ඉෂ්ට කරන එකක් නැහැ කියලා. ඒකට හේතුව ලංකාවේ දැනට තියෙන මේ දේශපාලන සංස්කෘතිය ඇතුළත තියෙන්නේ පොරොන්දු දීලා ඒ පොරොන්දු ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මං හිතන්නේ 1993
කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ සිට අද දක්වා පත්වෙන හැම රජයක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හැර හැම ආණ්ඩුවක්ම පොරොන්දු වුණා විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න. හැබැයි ඒක උනේ නැහැ. ඉතින් මං විශ්වාස කරනවා මේ මැතිවරණයේදී ඒ අවි පාවිච්චි කරලා ඒ ප්‍රචණ්ඩත්වයෙන් වම ශක්තිමත් කරන්න හදපු පක්ෂවලට දැන් මේ අවස්ථාවේ අවස්ථාවක් දෙන්නේ මේ මැතිවරණේ හේතුව අර සිස්ටම් චේන්ජ් එකක් ඕන හින්දා මේ 2 පාටි සිස්ටම් එකකට දීලා දීලා දීලාම මිනිස්සුන්ට දැන් ඒක ඒක මහන්සියක් වෙලා ඒක ඒක එපා වෙලා තියෙනවා දැන් ඉතින් ඒ වගේ පසුබිමක් තුල මං හිතන්නේ අපි ඒක දැක්ක 2015 මැතිවරණේ මිනිස්සුන්ට වෙනසක් ඕන වෙච්ච හින්දා හැබැයි ඒ වෙනස වෙනසක් කියලා ඡන්දයක් දෙනකොට අපි ඉතාම විමසිලිමත් වෙන්න ඕනේ අපේ ඡන්දේ පාවිච්චි වෙන්නේ මොන ආකාරයකටද මොන ප්‍රතිපත්තියින්ද ඉදිරිපත් වෙන්නේ කොහොමද මේකේ වෙනස් වීම අපිට අපිට බලපාන්නේ කියලා දැන් ඔව් කියන්න දැන් උදාහරණයකට ගත්තොත් මේ දැවෙන ආර්ථික ප්‍රශ්න තියෙන රටේ ජනාධිපතිතුමා පුන පුනාම කියන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාවයි නිල රතයි එතුමාගේ වරප්‍රසාදයි අඩු කිරීමයි ඊට පස්සේ ඉවත් කිරීමයි දැන් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාගේම නිල නිවාස ගත්තා කියලා ආරක්ෂාව අඩු කරා කියලා ආරක්ෂාව නැති කරා කියලා නිල රත ගත්තා කියලා හාල් මිල අඩු වෙන්නේ නැහැ අපේ දල දේශීය නිෂ්පාදන වැඩි වෙන්නේ නැහැ පිනි බිඳුවක් තරම්වත් වෙනසක් වෙන්නේ නැහැ මේ සීනි බෝල කතා ටිකක් තියනවා වාහන ගෙනල්ලා පෙන්නනවා ඒ සම්දර්ශන වලින් ආර්ථිකය දිහා බැලුවොත් කිසි විදියකින්වත් ආර්ථිකය පෝෂණය වෙන ප්‍රතිපත්තියක් අද තව වෙනතුරු මේ දවස් 23ටවත් මැතිවරණේ පොරොන්දු වෙච්ච ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමේ පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමාවත් එතුමාගේ සීමිත කැබිනට් මණ්ඩලයවත් ඉදිරිපත් කරලා නැහැ. කියන්නේ සීමිත කැබිනට් මණ්ඩලයක් එක්ක මෙච්චර කරන්න පුළුවන් නම් ලොකු කැබිනට් මණ්ඩලයක් එක්ක මොනවා කරන්න බැරිද කියලා. කරන්න පුළුවන් දෙ නෙමෙයි. කරන්නේ මොන ආකාරයෙන්ද? මොනවාද ගේන්න යන ප්‍රතිපත්ති? දැන් අපිට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි අපේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය, අපේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, අපේ ඖෂධ නිෂ්පාදන ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති තුනම සකස් කරේ වාමාංශික දේශපාලන නායකයෝ. මේ ප්‍රතිපත්තීන් අපිට අයින් කරගන්න බැරි වුණේ අපිට මේ ජයා ජයවර්ධන මැතිතුමාට පස්සේ පත්වෙච්ච ආණ්ඩුවකට අයින් කරගන්න බැරි වුණේ ඒවා සමාජගත වෙලා ඒවා මහජනයාට වටින සම්පතක් වුණා. හැබැයි දැන් මොන හේතුවකට හරි ඒකාධිපති බලවේගයක් එහෙම නැත්නම් ධනපතිවාදී මොනෝපොලි එකක් යම් කිසි ශේත්‍රයක ඇති වෙන්න හැදුන ඇති වුණොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. දැන් මම දන්නවා හුඟ දෙනෙක් කියනවා නිදහස් අධ්‍යාපනය දැන් IMF එකෙත් මං හිතන්නේ කොන්දේසියක් තමයි අධ්‍යාපනය සහ අපේ සෞඛ්‍ය සේවයට යම් කිසි මිලක් අය කර යුතුයි කියලා. හැබැයි එහෙම කරපු ගමන්ම අපේ රට ඍණ ආර්ථිකයකට මීටත් වැඩි ණය බරකට මුහුණ දෙන්න වෙනවා. හේතුව ආර්ථිකය ඇතුලේ සාමාන්‍ය මිනිස්සයාගේ ණය බර වැඩි වෙනවා. ඉතින් එහෙම වුණාම දැන් අපි අපේ නිෂ්පාදනය වැඩි කරොත්, දල දේශීය නිෂ්පාදනය වැඩි කරොත්, අපේ ආනායන අපනායන හරියට බැලන්ස් කරොත් මං හිතන්නේ අපිට මේ ණය බරින් එලියට එන්න පුළුවන්. IMF එක වුණත් අපි මතක තියාගන්න ඕනේ මේ බේල් අවුට් එකක් කිව්වට අපිව ඒකෙන් බේරන්නේ නැහැ. අපිට తాවකාලික කාල සීමාවක් විතරයි ලැබෙන්නේ දිගුකාලීන පියවර ගන්න. හැබැයි දිගුකාලීන පියවර සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් වර්තමාන රජ ඉදිරිපත් කරලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා පත්වෙන රජයක් සහ පත්වෙන විපක්ෂයක් එකතු වෙලා මේවට දිගුකාලීන විසඳුම් ලබා දෙයි කියලා. ඒවා ඒ විසඳුම් සඳහා නියෝජනය කරන්න තමයි මහ ජනතාව අපි බලාපොරොත්තු වෙන්නේ. ශේස්ත්‍ර හතරක් අරගෙන ඒ ශේස්ත්‍ර හතරේ අදාළ ප්‍රතිපත්ති ටික ශක්තිමත් කරොත් එච්චරයි. හැබැයි කොහොමද අපි හිතමු මේ වෙලාවේ ආණ්ඩු පක්ෂ එක පැත්තකට විපක්ෂත් එක්ක හිටියොත් ලංකාවේ සම්ප්‍රදාය තුල කවදාවත් එකෙක් කළොත් අනික වරදින අනිවාර්ය මොකද්ද වෙන්නේ? අනික තරුණයෝ කැහැට මොකද දෙන්න මේ සහතිකය එහෙම නොවේ කියලා. වැදගත් ප්‍රශ්නයක්. තරුණයෙක් හැටියට මට කියන්න ඕනේ අපිට අපි හැදිච්ච රටේ ජීවත් වෙන්න අපි ඔක්කොම කැමති. හුඟ දෙනෙක් රට දාලා යන්නේ රටේ ජීවත් වෙන්න බැරි හින්දා. හැබැයි ඔක්කොමලම කියන්නේ මේ රටේ තමයි විශ්‍රාම යන්න එන්නේ. පිට රට හම්බ කරලා මෙහෙට එනවා කියනවා. හැබැයි පිට රට ගිහාම මෙහෙ තියෙන ඒ quality of life එක බැලුවම ඒගොල්ලන්ට ආයෙ එන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඇයි අපිට ඒක දෙන්න බැරි? දැන් මම කියන්නේ අපි මම ඒකයි කිව්වේ
දැන් තරුණ ප්‍රජාව මේ සැරේ අනිත් එක තරුණ අපේක්ෂකයන් මම විශ්වාස කරනවා 90%ක් මේ සැරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අවුරුදු 40ට අඩු වයස මන්ත්‍රීවරු. ඉතින් එහෙම නියෝජනයක් වෙද්දී අපි මතක තියාගන්න ඕනේ අපි මේ රටක් පාලනය කරන්නේ කිසි විදිහකින්වත් පාර්ලිමේන්තුවකට කියන්න බෑ මේක ආණ්ඩුවේ වැරැද්දක් කියලා. 225 දෙනාම තීරණයක් ගද්දි විධායක තීන්දුවක් හැර ගන්න තීරණයක් ගන්නේ 225 දෙනාගේ බහුතරය. කිසිම මන්ත්‍රීවරයෙකුට මේක මගේ ආසනයට අදාළ නැහැ කියලා ඡන්දයක් නොදී ඉන්න බෑ පාර්ලිමේන්තුව ඇතුළේ. ඒකපාක්ෂිකව ඉන්නත් බෑ. උදාහරණයක් ගත්තොත් මධ්‍යම පළාතේ මන්ත්‍රී කෙනෙකුට නැගිටලා කියන්න බෑ දීවර කර්මාන්තේ ප්‍රශ්න මට අදාළ නැහැ කියලා නිහඬව ඉන්න බෑ. එතුමා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නැතත් විවාද නොකරත් එතුමාගේ ඡන්ද බලය පාර්ලිමේන්තුවේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ පසුබිමක පියෝ ඩෙමොක්‍රසි එහෙමත් නැත්නම් ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා නම් අපි මතක තියාගන්න ඕනේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ඇමතිවරේ යම් කිසි යෝජනාවක් ඉදිරිපත් කරොත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති කරන්න නැතුව ඒ මහජනයාගේ කාල වේලාව ඒක නාස්ති කරන්න නැතුව ඒ කැබිනට් අමාත්‍යවරයාට ප්‍රතිවිරෝධීව ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරයාට ඔහුව හම්බ වෙලා මෙහෙමයි මේක සකස් කරන්න ඕනේ කියලා පෞද්ගලික විවාද කරලා වාද විවාද කරලා ඒක සකස් කරාට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගන්නවා. ඉතින් එහෙම කරේ නැත්තම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒකයි මං ඉස්සලත් කිව්වේ මේ රටේ බිහි වෙලා තියෙන රටේ විතරක් නෙමෙයි දේශපාලන සංස්කෘතිය ඇවිල්ලා විපක්ෂය ඇවිල්ලා ආණ්ඩු විරෝධී නෙමෙයි විපක්ෂයක යුතුකම ආණ්ඩුවට මඟ පෙන්වීම. දැන් වර්තමානයේදී අපි හිතමු මේ ඊළඟ වැඩිවරණයේදී බල සම්පන්නම මේ විරුද්ධ පක්ෂ නැත්නම් ප්‍රතිවාදී පක්ෂයේ බවට පත් වුණොත් කො එහෙම නැත්නම් අපිට බලය ආවොත් කියලා මේ දෙකෙන් කෝක වුණත් පොදු ජන එක්සප්ට් කරමුണ്ട് මොකද්ද කියන සහතිකය වර්තමානයේ පාලනය කරන ජනාධිපති ඔයගේ පක්ෂයත් එක්ක එහෙම එකඟතාවයකින් කටයුතු කරන්න නැත්නම් මොකක්ද තියෙන එකගතාවයක් එන්න ඕනේ නැහැ. එතන තියෙන්නේ විපක්ෂේ කාර්යභාරය හරියට ඉෂ්ට කිරීම. හරියට ඉෂ්ට කිරීම කියන්නේ දැන් උදාහරණයකට විධායක ජනාධිපතිකමේ අහෝසි කිරීමට යෝජනාවක් හෝ සංශෝධනයක් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරොත් ඒක විශ්ලේෂණය කරලා කියවලා බලලා විධායක ජනාධිපතිකමේ අහෝසි කරන්න අපි එකඟයි. හැබැයි මොන හේතුවකට හරි හේතුව මොකක්ද? විධායක ජනාධිපති ක්‍රමයෙන් මහත්මයා ලංකාවට කිසිම හොඳක් වෙලා නැහැ. අනිත් එක චෙක්ස් ඇන් බැලන්සස් බැලුවොත් ව්‍යවස්ථා දායකයා තුල එහෙමත් නැත්නම් අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවකට විධායක බලතල දුන්නහම එතන වගකීමක් තියෙනවා. අපිට විධායකයාගේ වගකීම පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් ලක් කරන්න බෑ. එහෙම වුණහම අපි බැලුවොත් විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු සංස්කෘතීන් සහ රටවල් තියෙනවා. හැබැයි මං හිතන්නේ අපේ ලංකාවට කිසි දිනකවත් ඒකෙන් සෙතක් වෙලා නැහැ. ඉතින් ඒ වගේ පසුබිමක මං හිතන්නේ අපිට අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයකට තුලින් සහ කැබිනට් මණ්ඩලයක් ලක් කරන්න පුළුවන් වෙස්මිනිස්ටර් පාලක ක්‍රමයට ගෙනාවොත් අපිට ඒ වගකීමට උත්තර බඳින්න පුළුවන් උත්තර ලබා ගන්න පුළුවන් සහ අධිකරණයට ගෙනියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න කරන්න පුළුවන් අයිතියක් තියෙනවා. දැන් විධායකයාට එහෙම කරන්න අපිට බෑ. ඒ බැරි ව්‍යවස්ථාවෙන් තියන කරුණ උඩනේ. ඒක තමයි. ඒ ලැබිච්ච බලතල උඩනේ. අනේ ඒ එහෙම නැතුව ඒ කියන්නේ ඔය තියෙන මේ මුක්තිය පිළිබඳ ප්‍රශ්නේ නෝතන වැඩිම තියෙන නේ. ඔව්. ඒක නැත්නම් ඒක තමයි. ඉතින් වෙස්මිනිස්ටර් ක්‍රමයකට ගියොත් අගමැති ඇතුව කැබිනට් මණ්ඩලයකින් ගන්න තීරණ ඒගොල්ලෝ ඉතාම පරිස්සමෙන් ගන්නෙ. ඔව්. නැතුව දැන් කැබිනට් මණ්ඩලයත් ඇමතිවරුත් ගන්න තීරණ ජනාධිපතිතුමාගෙන් එන ගන්න. ඕන ඇමති කෙනෙක්ව ගිහිල්ලා හමුනහම කියන්නේ නැහැ ජනාධිපතිතුමාගෙන් අහලා කියන්න. ඉතින් එහෙම ජනාධිපතිතුමාගෙන් අහලා කියන්න නම් අපිට කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය නැහැ. ඒකයි අනිත් බහානකකම. දැන් තනි පුද්ගලයෙක් වටේ පක්ෂයක් බිහි වුණාම ආණ්ඩුවක් බිහි වුණාම දැනට මේ තියෙන වාතාවරණේ විධායකයාට එච්චර බලයක් තියෙනවා නම් අර වගේ ආණ්ඩුවක් ඇතුලේ මොන වගේ බලයක් ජනාධිපතිවරයෙකුට තියෙනවා. හැබැයි හිතනවාද යම් ආකාරයකට මේක නැවත පක්ෂ අතර ගැටුමක් බවට පරිවර්තනය වෙනවා කියලා. දැන් උදාහරණයක් විදියට ඔබේ පොදු ජන එක්සත් පෙරමුණේ ඉන්න සෙසු පක්ෂ මේකත් එක එකද? බහුතරයක් මම දන්න තරමින් එකගතාවය පොදු ජන එක්කතාවය
ප්‍රතිපත්තියක් හැටියට මං හිතන්නේ දැන් අපේ මේ ජාතික සංවිධායකතුමත් ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශයක් කරලා තිබුණා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් ඒකට එකඟතාවයක් සහ ඒකට සහයෝගයක් දෙන්න පොදු ජන පෙරමුණ ලෑස්ති කියලා. මේක අවුරුදු අපි එකම ගොනේ 93 ඉඳන් බලය දෙන හැමෝම මේ වචනේ හිටියා. අනේ. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද තියෙන සාධිකය තරුණෙක් කැටියෙද? මොකද මට මම විශ්වාස කරනවා ඔබට බොහොම දේශපාලන ඉදිරි ගමනක් තියෙන කෙනෙක් කැටියෙද? මොකද හිතන්නේ? මෙහෙමයි. අපි පොරොන්දු වෙන දේවල් අපිට ඉෂ්ට කරන්න බැරි නම් අපි දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ. මම බොරු කියන්න ඕනේ නැහැ. ඔතන ගිහිල්ලා අපි පොරොන්දු වෙන භාගයක් අපිට කරන්න බැරි නම් එක්කෝ ඒ වෙනුවෙන් හඬක් නගන්න බැරි නම් අවංකව අපේ හද සාක්ෂිත එකකව මං හිතන්නේ එහෙනම් අපි දේශපාලනේ මං ඊළඟ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අවශ්‍යත් නැහැ. ඒ ඇවිල්ලා අර ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකටම ආය අපිට ලක් වෙනවා. අනුගත වෙනවා. ඔව්. ඉතින් එහෙම වුණාම මං හිතන්නේ අපි ජෙනරේෂන් එකක් හැටියට පරපුරක් හැටියට ඒ තීරණේ ගන්න ඕනේ. ඉතින් මං විශ්වාස කරනවා මං කියපු විදිහට අවුරුදු 40ට අඩු බහුතර පාර්ලිමේන්තුවක් මේ සැරේ පත් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ කොච්චර ඒ කියන්නේ දැන් ඒ කොහොම හරි ඒක කොච්චර දැන් අපිට ඕනේ මොන වුණත් මේ දේශපාලනය කරන්නේ විශේෂ ප්‍රායෝගික විශේෂ. ඔව් අනිවාර්යයෙන්ම. ඒකදී අද්දකීම් සහ ඒ කියන්නේ තරුණ පරම්පරාව කොච්චර අද්දකීම් සහ හැසිරීම් කොච්චර විතරද? වැදගත් ප්‍රශ්නයක්. ජේෂ්ඨ දේශපාලඥයින්ගේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඉතින් දැන් ජේෂ්ඨ දේශපාලඥයන් කරොත් ඉස්සිතාරණ මහත්මයාම කොහොමද එහෙම වයසයි. හරි. ඔව්. හැබැයි එතුමාගේ අත්දැකීම් ගත්තොත් එතුමාට වෛද්‍යවරයෙක් හැටියට අමාත්‍යවරයෙක් හැටියට ජේෂ්ඨ දේශපාලඥයෙක් හැටියට තියෙන පළපුරුද්ද එතුමාගේ යුතුයකමක් තියෙනවා එතුමා බෙදා හරිනවා. සම සමාජ පක්ෂ තරුණ ප්‍රජාව අපි දන්නවා. ඒක අපි අතරේ බෙදා හරිනවා. හැබැයි දැන් අපි ගත්තොත් වෙනත් පක්ෂවල ප්‍රධාන පක්ෂවල සහ සුළුතර පක්ෂවල ජේෂ්ඨ සමාජිකයන්ගේ යුතුකමක් තියෙනවා පාර්ලිමේන්තුවට පත් වුණ නැහැ කියලා දේශපාලනයෙන් පිට ඉන්නේ නැහැනේ. ඔව් උපදේශකවරයන් වශයෙන් ඉන්න පුළුවන් මඟ පෙන්වීමක් කරා. උපදේශක කියන්නේ නමක් විතරයි නේද? නෑ මං කියන්නේ එහෙම නිල වශයෙන් උපදේශකවරු නෙමෙයි. මං දන්නවා මට කියන්න පුළුවන් නම් වශයෙන් ජේෂ්ඨ නීතිඥවරු ගත්තොත් අපි කනිෂ්ඨ නීතිඥවරු හැටියට උසාවියේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා නඩුවක් වෙන දවසකට යනකොට අඬ ගහලා කියනවා පුතා මෙහෙම මෙහෙම කරන්න කියලා. ඒ ජේෂ්ඨ නීතිඥවරයාට කිසි විදිහකින්වත් ඒ නඩුවට සම්බන්ධතාවයකුත් නැහැ. නඩුවෙන් ගාස්තුවක් ලැබෙන්නෙත් නැහැ. හැබැයි ඒ කරන්නේ අපිව දියත් කරනවා. ඉතින් මං හිතන්නේ මේ ජේෂ්ඨ දේශපාලඥින්ට රටට ආදරයක් තියෙනවා නම් ලාබාලින් හැටියට අපි ඉදිරිපත් වෙලා අපි පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් දේශපාලඥින් හැටියට අපි ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙල් වල යෙදෙනවනම් ඒ සම්බන්ධයෙන් යම්කිසි වැරැද්දක් දැක්කොත් ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන එක ඒගොල්ලොන්ගේ යුතුයකම. හේතුව මෙච්චර කාලයක් දේශපාලනය කරලා එකපාරටයින් වෙන්න බෑනේ. ඒක නැගේ තියනවා නැත්නම් ඇඟේ තියනවා විතරක් නෙමෙයි රටට ආදරයක් තියනවා. දැන් උදාහරණයකට කියනවා නම් නොයෙකුත් පක්ෂවල අපේක්ෂකින් මගේ යාළු අපි ඔක්කොම කතා බහ කරලා තියනවා මොන ආණ්ඩුව පත් උනත් මාස් මේ දැන් හුඟ දෙනෙක් කියනවා මාස 6කින් මේ ආණ්ඩුව වැටෙනවා කියලා. ඒ ලක්ෂණත් තියෙනවා. හැබැයි මං හිතන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා ආණ්ඩුවක් මාස 6කින් හෝ නිසි කාල සීමාවට අඩු කාල සීමාවකින් වැටෙන්න කියලා. හේතුව අපි දැන් ඉන්නේ පැදුරේ. පැදුරෙන් වැටෙන්න තැනක් අපිට නැහැ. ඒ වගේ පසුබිමක අපි ඔක්කොම ලගේම යුතුයකමක් තියෙනවා. ඒකයි මං කිව්වේ අපි පත්ුණත් නැතත් විපක්ෂයක් වුණත් නැතත් අපි ඔක්කොම ලගේම යුතුයකමක් තියෙනවා මේ ලංකාව මේ වැටිලා තියෙන තත්ත්වෙන් එළියට ගන්න. ඒ ගන්න අතරවාරේ අපි මේ පරණ දේශපාලන සංස්කෘතිය ඔය මඩ ප්‍රචාර කටයුතු වල යෙදෙන්න ගියොත් එහෙනම් මේ රටට අනාගතයක් නැහැ. දැන් උදාහරණයකට ගත්තොත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා පත්තුන් නැත්තම් නමක් නැතුව මගේ යෝජනා ටික මම ලෑස්ති ආණ්ඩු පක්ෂයට අරින්න. හේතුව ඒක ක්‍රියාත්මක කරනවා මම දන්නවා පුරවැසියෙක් හැටියට මම සේවයක් කරලා තියෙනවා කියලා. දැන් මේ පොදු ජන පෙරමුණ ලෑස්ති කරන විවිධ පක්ෂ ඉන්නවා. ඒ වගේම තව තව එක එක පුද්ගලයන් ඊගෝ එක වෙන වෙනම තියෙනවා. ඔව්. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙනවා. මේ දැන් මේ 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 ක්‍රමය යටතේ ආණ්ඩු පක්ෂයේ පවා අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රචාරකකම හරියට නිරීක්ෂණය කරනොත් එක එක්කෙනාගේ ඊගෝ එක ඉස්මතු වෙනවා. ඒක සාමාන්‍ය පුද්ගල කාරණයක්. කොහොමද දෙමිත්‍ර ඔයාගේ මොකක්ද ක්‍රමවේදය මේ අනික් තමන්ගේ ඉලක්කය ගොඩනගා ගන්න? මං හිතන්නේ මහජනයා දැන් බුද්ධිමත්. මහජනයාට අන්තර්ජාලය උනත් තියෙනවා, ඒ දත්ත තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක මං විශ්වාස කරනවා දේශපාලනය
අර සංස්කෘතිය සිස්ටම් චේන්ජ් එකේ අපි පක්ෂ දේශපාලනෙත් ඉවත් වෙන්න ඕනේ. දැන් හුඟ දෙනෙක් ඉස්සර ප්‍රධාන පක්ෂ දෙකක් තුනක් තිබුණා ඒ පක්ෂ වලටම තමයි දුන්නේ. හැබැයි දැන් ඒ සංකල්පයෙන් ඒ කලාවෙන් අයින් වෙලා තියෙනවා. ඒ සංස්කෘතියෙන් අයින් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ පසුබිමක මං හිතන්නේ පුද්ගලයා දිහැබලා මේක අපි ප්‍රචාරණ කටයුතු කරගෙන යනකොට කියන දෙයක් අපිට දෙන්න ඕනේ නැහැ. ඔගොල්ලෝ අපිට දෙන්න අකමැති නම් තරහට වෙන කෙනෙකුට දෙන්න එපා. හිතලා බලලා මනාප තුනක් තියෙනවා. තව එක දෙයක් එක එක මනාපයක් නෙමෙයි මනාප තුනක් තියෙනවා. අපිට තුන් දෙනෙක්ට ඡන්දෙ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පසුබිමක අපි බලන්න ඕනේ පුද්ගලයා කවුද? මොනවාද ඒගොල්ලොන්ගේ චරිත ලක්ෂණ? ඒ සියල්ල බලලා තමයි ඡන්දයකින් මිනිස්සුපත් කරන්න ඕනේ. අපි බැලුවොත් 1950 ගණන් වල 60 ගණන් වල අපේ පාර්ලිමේන්තුවේ හිටිය මහත්තුරු මෑත කාලෙකදී මහත්තුරු කියලා කියන්න පුළුවන් ඉතාම සීමිත ප්‍රමාණයේ හිටිය මන්ත්‍රීවරු ඇමතිවරු. ඉතින් ඒ වගේ සංස්කෘතියක් මං හිතන්නේ බිහි වෙගෙන එනවා. ඇයි ඔබ හිතන හැටියට මොකක් මේ මහත්තුරු දේශපාලනේ ඉවත් වුණේ කොහොමද? ඇයි මොකද වුනේ? මේ අමතක කරන්න එපා. මේ රටේ එහෙම කියන මහත්තුරුම ගෙදර යව්වේ සාමාන්‍ය ජනතාව. අනිවාර්යයෙන්ම ඒ සාමාන්‍ය ජනතාව ගෙදර අරින්න මං හිතන්නේ සංස්කෘතියක් බිහි වුණා. දැන් නව සංස්කෘතිය වගේම යුගයෙන් යුගයට සංස්කෘත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා. මං හිතන්නේ මහත්තුරුන්ගේ සංස්කෘතිය ඊට පස්සේ ගියා මැරයන්ට. ඔව්. ඊපස්සේ දැන් මැරයන්ගෙන් ආයේ මං හිතනවා තරුණ ලාබාල උගතුන්ට අවස්ථාවක් තියෙනවා. ඒ උගතුන් අතරින් මං විශ්වාස කරනවා මහත්තුරු බිහි වෙයි කියලා. ඔව් උත්සාහ කරන්නේ නැද්ද? මේ වාමාංශික මතවාදත් එක්ක මේ වර්තමාන ආණ්ඩුවේ පක්ෂයේ අපේක්ෂකයෙක් ඇටද වර්තමාන ආණ්ඩුවේ පක්ෂ අපේක්ෂකයෙක් වීමට වර්තමාන ආණ්ඩුවේම කියලා තියෙනවානේ. ඒගොල්ලොන්ගේ පක්ෂේ සමාජිකත්වය පිටින් නාම යෝජනා ලබා දෙන්නේ. අනිත් එක නාම යෝජනා ලබා දීලා තියෙන්නේ ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ ජේෂ්ඨත්වය අනුව තමයි ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවට පත් කරන්න. ඉතින් ඒ එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? දැන් එතන මොකද සමහර අපේක්ෂකයන්ගේ පැරණි පවුල් සම්ප්‍රදායික වමේ සමහරු 89 කාලේ මරදර්ජන වලට පත් වෙච්ච අයගේ පවුල් වල. හැබැයි ඔන්න ඒක අමතක කරලා මේ 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 පක්ෂත් එක රැඳිලා ඉන්න අලුතෙන් අපේක්ෂක හැදුවා. කොයි විදිහටද දකින්නේ? මං කියන දෙයක් තමයි මහත්මයා අපිට 1980 ගණන් වල ඒ තිබ්බ ප්‍රශ්න ටික අමතක කරලා මේ අලුත් මූණු අලුත් ප්‍රතිපත්ති කියලා ඡන්දෙ දෙන්න පුළුවන් නම් මේ අපේ පක්ෂවලට මෑත කාලෙකදී වෙච්ච සුළු ප්‍රශ්න වලට සහ ගෙනාපු සංවර්ධනය ගැන හිතලා අලුත් මූණු වලට ඡන්ද දීමේ ඒ කියන්නේ ඡන්දෙ නොදී ඉන්න හේතුවක් නැහැ. එකම කාසිය දෙපැත්ත. අර අර ලොකු ප්‍රශ්න ටික අමතක කරලා අර වෙච්ච ඔක්කොම හලපුලේ ඔක්කොම අමතක කරලා ඡන්දෙ දෙන්න පුළුවන් නම් මේ වෙච්ච පොඩි ප්‍රශ්න දෙකක් තුනක් අමතක කරලා ගෙනාපු සංවර්ධනය ගැන හිතලා ඡන්දයක් නොදී ඉන්න හේතුවක් නැහැ. පළතුරු ගහක පළතුරක පණුව තුන් දෙනෙක් හිටියොත් එක්කෝ ගෙඩිය කඩලා විසික් කරනවා එහෙම නැත්නම් ඒ අත්ත කපනවා. ගහ කපන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ පළතුරක පණුව දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා කියලා ගහ කපලා ගහ ලී වලට විකුණලා මුල් ඇදලා ඉඩමත් කොටස් කරලා විකුණන්න හදන. ඒක මං හිතන්නේ අසාධාරණයි. බලන්න ඕනේ එකයි මං කියුවේ අර නව දේශපාලන සංස්කෘතිය ඇතුළත අපි බලන්න ඕනේ පුද්ගලයන්. ඒ කියන්නේ දැන් කවර රටක කවර දේශපාලන මතවාදයක් තිබුණත් මේවා ක්‍රියාත්මක කිරීමේදී එකිනෙකාගේ පෞද්ගලික ආකල්ප හරියට බලපාන. අනේ ඒක මොනතරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වුණත් හරියට විශ්ලේෂණය කළොත් සාමාන්‍ය කරන බවට පත් වෙනවා. වර්තමානයේ මේ තිබෙන දේවල් වැඩි තරුණයන්ගේ ආකල්පත් එක්ක වැඩ කරනවා. හැබැයි මේ බලය සහ සියලු දේවල් තමයි සමහරලාට පෞගේ කාලය තුළ අයින් වෙලා. මොකද හිතන්නේ එහෙම නොවෙන්නේ අපේ රටේ සහතිකයක් වෙන්න ඕනේ විශේෂයෙන් තරුණ පරම්පරාව. මොකද ඔබ කොහොමද හිතන්නේ? මම දකින විදිහට අපි මේ මහමැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද මං හිතන්නේ 99%ක් අයින් කරන්න යන කාලෙක. නිල රත නැහැ. ආරක්ෂක නිලධාරීන් නැහැ. කාර්යාල පවත්වාගෙන යෑමට මං හිතන්නේ වරප්‍රසාද නැහැ. ඒ වගේ පසුබිමක මං හිතන්නේ ඉදිරිපත් වෙන කවුරුත් මං හිතන්නේ නැහැ වෙන යටිහිතකින් හෝ වෙනත් අදහසකින් දේශපාලනයට ඉදිරිපත් වෙන්න කියලා. අර පරණ දේශපාලකයෝ ඉදිරිපත් නොවන්නේ ඒ හින්දාම
බොහෝ දුරට වෙන්න ඇති. ඉතින් අවුරුදු 25ක් 30ක් දේශපාලනය කරලා කරන්න ඕන ටික කරගත්තට පස්සේ වරප්‍රසාද අයින් කරාම ඉදිරිපත් වෙන්න නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙමත් නැත්නම් ඒ වරප්‍රසාද ශක්තිමත් කරන්න ඒ වරප්‍රසාද වැඩි කරන්න යන පක්ෂවලට කැඩිලා යන එක ගැනත් අපිට හිතා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ හේතු මොනවද කියලා. එතකොට තරුණයන් දේශපාලනයට මේක ඉන්නේ ඕනම මිනිසුගේ පෞද්ගලික ජීවිතයේ යම් දේවල් තියෙනවනේ කැප කරන්න කොට දේවල්. මොකද්ද ලැබෙන්නේ? පොදු මේ යහපත පමණක් යහපත පමණයි මේ 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 කාල කාලයේදී මේ මැතිවරණයේදී මං හිතන්නේ යහපතක් විතරයි. හේතුව අර මං කිව්වාගේ අපිට ජීවත් වෙන්න හරි අමාරුයි මේ රටේ. මං උදාහරණයක් කියන්නම්. මම නීතිඥවරයෙක් හැටියට දියුරුම් දුන්න දවසට මං හිතන්නේ ඒ සතිය 31 වෙනිදා සිකුරාදා දවසක් සෙනසුරාදා නැත්තම් ඉරිදා මම ගිහිලා වාහනයක් දැල්ලුවා. ඒ වාහනේට එතකොට මාසයකට ගෙවන්න ඕනේ කිසිම ඩවුන් පේමන්ට් එකක් නැතුව ගෙවන්න ඕනේ මාසයකට 90000යි. ඒ කාලේ මගේ පඩිය රුපියල් 50000යි. ඉතින් මම කල්පනා කරා 90000නේ කමක් නැහැ. ඊට පස්සේ මං දන්න ජේෂ්ඨ නීතිඥවරු කීප දෙනෙක්ට කතා කරාම ගොල්ලෝ කලබල නොවි ඉඳ අවුරුදු 4ක් නැත්තම් 5ක් ඔය වගේ වාහන නෙමෙයි ඔයිට වඩා හොඳ වාහනයක් ගන්න පුළුවන්. එදා ඒ 90000ට ගන්න පුළුවන් වාහනේ අද ඩවුන් පේමන්ට් එකක් නැතුව 348000 350000ක් යනවා මාසෙකට අවුරුදු 5කට. ඔව්. ඉතින් එහෙම එහෙම වුණාම දැන් ඒ කියන්නේ හැම දෙයක්ම 4 ගුණයකින් වැඩි වුණා. ඔව්. ඒ වගේ පසුබිමක ජීවත් ඒ වගේ ආර්ථිකයක ජීවත් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. ඉතින් මෙතන තියෙන යහපත කියන්නේ අපිට අපි කැමති රට අපිට අපි මේ රට දකින විදිහට අපිට හදන්න ඉඩක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපෝ ඒ ඒක තමයි. නමුත් මට තවමත් දැනගන්න උන කාරණා කොහොමද මේ වෙනස කරන්නේ? උදාහරණයක් ඇටියට රජයත් එක්ක එක තත්ත්වක ඉන්නවද? නැත්නම් රජය ගන්නව සාධනීය තීරණවලදී හොඳ එකඟතාවයකට එනවද? හරියටම හරි. ඒකයි මං කියුවේ ආණ්ඩුවක් ගේන හැම යෝජනාවකටම විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවක් හරිහමං නීතියක් හරිහමං ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරොත් ඒකට සහයෝගය දෙන්න ඕනේ විපක්ෂය. අර මං කියපු විදිහට විපක්ෂය කියන්නේ දැන් ආණ්ඩුව කිව්වොත් හරි අපි දල දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට මේ පියවර ගමු. පොහොන පොහොර සහනාධාර මේ විදිහට මේ පියවර දීලා මේ බෙදා හරින්න. එතකොට වෙනත් සමාජවාදී ප්‍රතිපත්ති මහජනයා තුල බෙදා හැරීමේදී ගන්නා ලද තීරණ වලදී එකඟතාවයක් එන්න අවශ්‍යයි. හැබැයි අපි ඒත් එක්කම මතක තියාගන්න ඕනේ දේශපාලනය කියන්නේ වර්තමාන ගෝලීය දේශපාලනය කියන්නේ විදේශ බලවේගයන් රජයකට යම් කිසි ප්‍රෙෂර් එකක් දාන. ඒ ඒ ඒ එන්වයරන්මන්ට් එකේ ඒ වාතාවරණයේ අපි දැනගන්න ඕනේ විපක්ෂයක් ඇයි ශක්තිමත්ව තියෙන්න ඕනේ කියලා. සමහර වෙලාවල් වලට ආණ්ඩු පක්ෂයකට කියන්න බැරි දේවල් තියෙනවා විපක්ෂ කියන්න ඕනේ. ඉතින් හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් ආණ්ඩු පක්ෂයේ ඇමති කෙනෙක් හෝ ජනාධිපති අගමැති විපක්ෂ නායකට කතා කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ විශ්වාසයක් ඇතුව මේක ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ මේකට හඬක් නගන්න ඕනේ. හේතුව අපිට විදේශ බලවේගයක් මේක මේ මේ සම්බන්ධයෙන් අපිට මේ ප්‍රෙෂර් එකක් තියෙනවා. පහුගිය වකවානුවේ හිටපු විපක්ෂ නායකවරයා කාර්යභාරය. ඒක තමයි මම කියන්නේ. ඉතින් මෙච්චර කාලයක් මේ ලංකාවේ තිබ්බ දේශපාලන සංස්කෘතියේ විපක්ෂයේ කාර්යභාරය හරියට ඉෂ්ට වුණේ නැහැ. විපක්ෂ කාර්යභාරය බොහෝ දුරට ඉෂ්ට කරේ මේ ආණ්ඩු පක්ෂෙම හිටපු මැති අමතිවරු. ජනාධිපතිවරු ගන්න තීරණවලට විවාද කරේ එයට විරුද්ධ වුණේ ආණ්ඩු පක්ෂ මැති අමතිවරු. හැබැයි ඒක අනිත් පැත්තට දුනා තමන්ගේ කැබිනට් එකේ හිටපු සගයන් විවිධ මේ දේවල්ට චෝදනා ලබද්දී විශ්වාස භංග යෝජනාදී ඔබ ආරක්ෂා කරේ ඒ මන්ත්‍රීවරුමයි. ඒක තමයි. ඒ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු. ආණ්ඩු පක්ෂ වාසිය දෙන්න පුළුවන්ද? ආණ්ඩු පක්ෂ විතර නෙමෙයි ඒ වගේ වෙලාවල් වලට විපක්ෂයේ සහයෝගයක් තිබ්බා. ඉතින් මං නම් කියන්න ඕනේ නැහැ. හැබැයි මං කිව්වොත් ඔබත් මාත් අඳුරන පුද්ගලෙක් කිව්වේ මොකද්ද? උන් ඔක්කොම යාළු. ඉතින් යාළුකම එකක්. හැබැයි අවංකකම එකක්. මේ මතක තියාගන්න ඕනේ දැන් වමේ දේශපාලනය කරද්දී අපේ හිටපු නායකින් වැරද්ද වැරද්ද කියන්න බය වෙලා හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ නැගිටලා එළියට යන්න බය වෙලා හිටියේ නැහැ. ළමයින්ට පාසල් දරුවන්ට සුදු රෙදි මේ ඉස්කෝලේ ඇඳුම් මහන්ඳ ලබා දෙන්න බැරි අවස්ථාවකදී අමුඩයන් පාර්ලිමේන්තුවට
අපේ වමේ මන්ත්‍රීවරු හිටියා. ආ ඒ ආවේ ස්වාධීන මන්ත්‍රීවරු විජයනන්ද හඳ. ඔව්. එතුමා දේශපාලනේ පටන් ගත්තේ ලංකා සමසමාජ පක්ෂයෙන් පස්සේ කාලේ අයින් වෙනවා. හැබැයි ඕකම අනිත් පැත්ත වෙනවා ලංකාවේ 1972 1956 දී එක රජයක් එක එක ජාති එක භාෂාවක් රට දෙකක් කියපු ආචාර්ය කොල්විනාර්ද සිල්වා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හද. එක භාෂාවක් සහායක ජාති. එතන අපි මතක තියාගන්න ඕනේ ඒ වෙද්දි සංස්කෘතිය වෙනස් වෙලා තිබුණා. ඒ මේ තියෙන වාතාවරණේ ඒක වෙනස් කරන්න හැදුවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක සිස්ටමැටිකලි ක්‍රමානුකූලව වෙනස් විය යුතු දෙයක්. එක පාට එක රෑකින් එක වෙනස් කරන්න බෑ. අවුරුදු 25ක විතර පියවර ගන්න ඕනේ ඒක ෆේස් අවුට් කරන්න. උදාහරණයකට ගත්තොත් හැම ඉස්කෝලේකම ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් උගන්වන්න ඕනේ. හේතුව ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අපේ දරුවන් ලෝකෙට යන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ලෝකේ තියෙන දේවල් අපේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒවට අදාළ පියවර ගැනීමේදී මං හිතන්නේ අවුරුදු 20ක හෝ 25ක ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕනේ. ඒක තමයි උනේ 1972. ඒ වෙද්දී ඒ වෙනස් වීම ලංකාව තුල ස්ථාපිත වෙලා තිබුණා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න බැරි තත්ත්වයක. ඒක තාම තියෙනවා. ඒක මං හිතන්නේ ක්‍රමානුකූලව අවුරුදු 25ක ප්‍රතිපත්තියක් සකස් කරලා ඔබ මම පහල දැකේ තව ඔබ හොඳ ද්විභාෂා උගතෙක් කියලා. කොහොමද? මං හිතන්නේ නැහැ මං එච්චර ද්විභාෂා උගතෙක් කියලා. මම මගේ තාත්තා තරම් සිංහල භාෂාවෙන් චතුර කතිකෙක් නෙමෙයි. හැබැයි මම ගියේ ජාත්‍යන්තර පාසලකට. නීති වෘත්තියේ යෙදිද්දී ලේකන සකස් කිරීමේදී මං හිතන්නේ ගොඩක් ගැඹුරු සිංහල භාෂාව ඉගෙන ගන්න අවශ්‍ය වුණා. ඒත් එක්කම මගේ අම්මගෙන් උයි තාත්තගෙන් උයි මං හිතන වඩා මමගේ අම්මගෙන් තමයි මට මේ සිංහල භාෂාව මෙච්චර හසුරවන්න. එතකොට දැන් මේ සාමාන්‍ය පොදු ජනතාව වෙතට දැන් මේ දේවල් ප්‍රේරණය කරන උදාහරණයක්ද? මම ඖද්ගලිකව විශ්වාස කරනවා මෙතන ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නය හැම වෙලාවම මැතිවරණයක් එක්ක එන දෙයක් නිසා පොදු ජනතාවට ලොකු බරපතල ප්‍රශ්නයක් නේ. ඊට වඩා මිනිස්සු මේ දෙනවා මට වැඩි කරපු පඩිය කොච්චරද, එහෙම නැත්නම් ලැබෙන වෙනත් මේ සහන මොනවද කියන එක, මේ ගොවි පොහොර කොහොමද ඉන්නේ, ඒ වගේ දේවල්. මේ සමාජ වෙනස්කම කොහොමද කරන්න ඕනේ? දැන් අපි ගත්තොත් කැබිනට් ඇමති කෙනෙකුට හෝ ඇමති කෙනෙකුට යම් කිසි ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී හෝ යම් කිසි තීරණයක් ගැනීමේදී ඒක යම් කිසි වැරදි තීරණයක් ගත්තොත් විධායකයා පිටිපස්සේ හැංගෙනවා. හැබැයි චාරිත්‍රයක් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේ චාරිත්‍රයක් තියෙනවා. වෙස්මිනිස්ටර් සිස්ටම් එකෙත් හුඟක් රටවල්වල එහෙම වැරද්දක් සිද්ධ වුණාම ඒ ඇමතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ. අපි ඉතාම සීමිත ඉලාස්වීම් තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ 78-79 පස්සේ දැකලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පසුබිමක මං හිතන්නේ විධායක ජනාධිපතිකමේ අහෝසි කිරීමේ කැබිනට් මණ්ඩලයටත් ස්වාධීන ඇමතිවරුන්ට තනි ඇමතිවරයෙකුට තියෙන වගකීම වැඩි වෙනවා. එහෙම වුණාම යම් කිසි ගැටලුවක් වුණාම රජයක්ම ඒකට පිළිතුරු බඳින්න අවශ්‍ය නැහැ. ඒ ඇමතිවරයාගේ යුතුකමක් තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒකට උත්තර දෙන්න බැරි නම් මං හිතන්නේ රජයක් විසින් ඉල්ලීමක් කරයි ඉල්ලාස් වෙන්න කියලා. මේ වෙන විට ඔබ බස්නාහිර මේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් තරඟ වදිනවා. අද ඔබ තරඟ කාර්යයක් කළා ඉන්නවා. නැෂ්ටුවකින් නෙවෙයි. මේ පොදු ජනතාව දිනා ගන්නට නම් මේ පොදු ජනතාවට මේ මතය ගෙන යන්න මොකද්ද කරන්න? ඇත්තටම කියනවා නම් මේ මැතිවරණේ සල්ලි වියදම් කිරීම සීමිත ප්‍රමාණයයි මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමත කරලා තියෙනවා. ඒක මං හිතන්නේ හොඳ ලකුණක්. හොඳ ලකුණක්. ඒත් එක්කම එතන පොඩි ගැටලුවකුත් තියෙනවා. සමහරු ඒ මුදල් ප්‍රමාණයට පිටින් වියදම් කරනවා. දෙවනුව තමයි තියෙන වාතාවරණයත් එක්ක තියෙන සහයෝගයත් අඩු වෙනවා. ඒකට හේතුව අර මිනිස්සුන්ට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකත් එක්ක දැන් දේශපාලනේ එපා වෙලා තියෙනවා. මොන පුද්ගලයාවත් මොන පක්ෂෙන් ආවත් ඒගොල්ලොන්ට එච්චර කැමැත්තක් නැහැ. ඉස්සර අර තිබ්බ දේශපාලඥයෙකුට තිබ්බ පෞරුෂත්වය දැන් කොච්චර තිබ්බත් සමාජයට මදි. ඉතින් මං හිතන්නේ ගෙයින් ගෙට ගිහිල්ලා දේශපාලකයේ කොරෙක් ලෙස ආකල්පයක් කැවිලා තියෙනවා. ඒ ආකල්පයත් ඒත් සමගම මේ දෙන පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් අපි හුඟක් ප්‍රචාරණ කටයුතු වල කියන්නේ මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී මේවා තමයි
තියෙන රජයේ තියෙන මේ මේ දේශපාලන ක්‍රමයේ තියෙන අංග ඒ අංග හුඟ දෙනෙක් දන්නේ නැහැ හරියට නිකන් මේ රටේ පුරවැසියන් හුඟ දෙනෙක් ඒගොල්ලොන්ට තියෙන පුරවැසිභාවය යටතේ තියෙන අයිතිවාසිකම් ගැන දන්නේ නැහැ වගේ හුඟ දෙනෙක් මූලික අයිතිවාසිකම් ගැන දන්නේ නැහැ මූලික අයිතිවාසිකම් ගැන දන්නවා නම් නවක වදේ වෙන්නේ නැහැ මූලික අයිතිවාසිකම් ගැන දන්නවා නම් පොලිසිය විසින් ප්‍රහාරය මේ මේ ප්‍රචණ්ඩ පහර දීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ පසුබිමක් තුල මං හිතන්නේ මහජනයාව දැනුවත් කරන්න ඕනේ අපි විවස්ථාදායකයා කියන්නේ මේ රටට කොච්චර මොකද්ද මේ විවස්ථාදායකයා කියන්නේ මේ රටේ පාලනය සම්බන්ධයෙන් කොච්චර වගකීමක් තියෙන මේ අංගයක්ද කියලා. ඒක කොයි විදිහටද ජනතාවට ප්‍රේරණය කරන්නේ ජනතාවට ගෙනියන්නේ කොහොමද මේ මේ තරුණය කියන්නේ ගේන් ගැට ගිහිල්ලා තමයි ඉතින් මේ මේ වෙලාවේ අපිට වමේ දේශපාලන පක්ෂයක් හැටියටත් සන්ධානයක් හැටියටත් තියෙන සමಿತಿ වලට කතා කරනවා. දැන් මේක ප්‍රශ්නයක් තියෙනවා මේ සන්ධානය ඇතුලේ විවිධ විවිධ අදහස් තියෙන පක්ෂ තියෙනවා. අනිවාර්යයෙන්. සමාජවාද පක්ෂේ පරණි ප්‍රතිපත්ති හෝ අර නොකිලිටි යුගයක් තිබුණා සමාජවාද මත. ඒක මම මෙතන විග්‍රහ කරන්න මගේ පෞද්ගලික මතය කැමති නෑ නමුත් ඒ ඒ ආකල්ප තමයි පස්සේ කාලේ වර්තමාන මේ දේශපාලන ප්‍රවාහයට අරගෙන තියෙන්නේ. එතකොට මේ ඒ අනිත් පක්ෂ සම්දානත් එක්ක කොහොමද සමාජවාදී පක්ෂයේ නොකැලල් ප්‍රතිපත්ති ඉදිරියට ගියේ මං හිතන්නේ මහත්මයා ඒක අපි දැනගන්න ඕනේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ පිට අකණ්ඩව අපේ ප්‍රතිපත්ති සහ අපේ න්‍යාය පත්‍රය පවත්වාගෙන යන්න බෑ මෙතන මොකද මෙච්චර කාලයක් හැමලාම පෞගිය අවුරුදු 20 තුළ සමාජවාදී පක්ෂ රජයේ කොටස්කාරයක් වුණා අඩුම ගානේ වොයිස් එක ඒ හඬව ගණන් ගන්නවත් නැතිවත් තමයි වුණා අනිවාර්යෙන්ම ඒක ඒකට මම විශ්වාස කරන්නේ ඒකයි අපිට මේ සිස්ටම් චේන්ජ් එක අවශ්‍ය ලාභාලින්ව අවශ්‍ය ඒකයි දැන් හඬක් නගලා ඒ සම්බන්ධයෙන් අපිට ඇහුම්කන් දුන්නේ නැත්නම් මං හිතන්නේ අපේ පුරෝගාමින් රැඩිය හුඟක් වෙනස් අපි අපි ඒ ඒ අවස්ථාවල් වල නිහතමානීව වාඩි වෙලා ඉඳලා ඇස්ති නැහැ හේතුව අපි නියෝජනය කරන්නේ මහ ජනතාව පුද්ගලයෙකුට ඡන්ද දෙන්නේ ඉතින් ඒ පුද්ගලයා ඡන්දයක් මත පාර්ලිමේන්තුවට පත් වුනහම බහුතර කැමැත්තක් තිබ්බට මහජනයා වෙනුවෙන් හඬක් නගන එක ඔහුගේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් ඒවැනි පසුබිමක මං හිතන්නේ අපි ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති අපි පෞද්ගලිකව අපේක්ෂකින් හැටියට මන්ත්‍රීවරුන් හැටියට රැක ගන්න ඕනේ. ඒක අපි ඔක්කොම ළඟම යුතුයකම. ඒ එතන වැරදින්නේ කොහොමද වමේ පක්ෂයකට මේ ඒ කියන්නේ ඔච්චර ඉතාම බල සම්පන්න වමට 60 කාලේදී ඇයි තීන්දුවක් ගන්නෙ ඔබ හිතන හැටියට වෙනත් පක්ෂයක ඒ වෙලාවේ මං හිතන්නේ තිබ්බ වාතාවරණයත් එක්ක පොඩි හදිස්සියක් එතන තිබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා හේතුව ඒ සන්ධානෙට ලංකා සමසමාජ පක්ෂ එකතු වුණ නැත්තම් බොහෝ දුරට ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවක් බිහි කරන්න තිබ්බ අවස්ථාවක් අහිමි වුණා. ඉතින් අපේ පුරෝගාමින් විසින් ගත්ත තීරණ අපිට විශ්ලේෂණ කරලා කියන්න පුළුවන් බොහෝ දුරට වැරදි තීරණයක් ඒක හදිස්සි වෙච්ච තීරණයක් ඒක එතනත් ලොකු අසාධාරණකම් වමේ ඇමතිවරුන්ට වුණා ඉතිහාසගත වෙලා තියෙනවා ඉතින් මං හිතන්නේ ස්වාධීනව තනි පුද්ගලීන් පත් වුණාම ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ බහුතර අදහස් සහ සංකල්ප වලට පිට ඒගොල්ලොන්ගේ යුතුයකමක් තියෙනවා ඒගොල්ලෝ මැතිවරණයේදී ඉදිරිපත් කරපු පොරොන්දු සහ ඒගොල්ලොන්ව එතෙන්ට පත් කරපු මහ ජනතාව නියෝජනය කරනකොට හඬක් නැගෙන්නේ. ඒ හඬ තුලින් මං හිතන්නේ ප්‍රතිපත්ති වෙනස් වීමක් කරන්න පුළුවන්. ඉතින් මමට පේනවා ඔබ ඉදිරියේ අභියෝග කීපයක් තියෙනවා. එකක් තමයි ඒ පරණ වමට ආදරය කරපු ඉරිස දැන් බොහෝ දෙනෙක් ජීවතුන් අතරනේ අනේවා. ඔවුන්ගේ පරණ වීරයන් කවුරුවකුත් ඇත්තෙත් නැහැ. හැබැයි ඒ වගේම ඒ සම්ප්‍රදායික වීරයන් සමහරු ඒ පිටින් ගියපු අය ඊට පස්සේ කාලේ අර අනික් තමන්ගේ ප්‍රධාන පක්ෂයේ කොටස්කරුවන් බවට හවුල්කාරයන් බවට පත් වී අර ඒ ඒ හිටපු අයටත් වඩා මේ අලුත් මේ තමන්ගේ මහපක්ෂයේ එතන මේ මහපක්ෂයේ කොටස්කරුවන් බවට පත් වෙලා ඒ විදිහෙන් පෙඩි සිටියා මේක ඔබ අතින් වෙන්නේ නැහැ කියන එක කියන්න ඔබට තියෙන සහතිකය මම ලාබාලෙක් මට දීර්ඝ ගමනක් තියෙනවා ඒ ගමන මම किसी විදියකින්වත් උගස් තියන්න ලෑස්ති නැහැ මගේ අවංකභාවය තමයි මං හිතන්නේ මගේ චරිත ලක්ෂණයක් හැටියට මගේ මේ ගමන මම පවත්වාගෙන යන්න කැමති නම් මං හිතන්නේ ඒ පොරොන්දුව සහ ඒක මා තුල තියෙන දෙයක් ඉතින් ඒකෙන් මං
පැත්තකට යන්න ගියොත් මං හිතන්නේ ඉතින් එතනින් මගේ දේශපාලන අනාගතේ ඉවරයි. හැබැයි අපි සමහර වෙලාවට දැකලා තියෙනවා මගේ පොද්දල මිත්‍රයන් බොහොම ආපු මේ පැරණි ජනතා විමුක්ති පෙරමුණෙන් මුලින්ම ආපු අය. සමහර අවස්ථාවලදී මම ඔට්ටුවල්ලා දෙනවා ශාරීරික ලක්ෂණවලදී හැසිරීම් වලදී අපි ෆිල්ම් බලන හින්දා මිනිස්සු බොඩි ලැන්ග්වේජ් එකක් දන්නවනේ. මේ මනුස්සය කොතනද නතර වෙන්නේ කියලා. ඒ වගේ නතර වුණා ඒ එකම. ඒ කියන්නේ මාත් එක්ක එහෙම හැප්පිච්ච මේ හැප්පුණා ගොඩක් අය එහෙම වෙන්නේ නැහැ කියලා. මං කියන වචන. ඔව්. හැබැයි මම දිවිතරේන ඉල්ලන සහතිකේ මොකක්ද මේ තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන්. එහෙම කමන්ත වෙන්නේ නැහැ කියන්නේ. ඔබට දෙන්න පුළුවන් සහතිකයක් කියන්නේ. ඒක පෞද්ගලික සහතිකයක් මහත්මයා. මං කියපු විදිහට මට දීර්ඝ ගමනක් මං දීර්ඝ දේශපාලන ගමනක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව මත මම මේ දෙන පොරොන්දුවක් මට ඉෂ්ට කරන්න බැරි නම් මට ඊළඟ සැරේ ඡන්දයකට මූණ දෙන්නත් බැහැ. එහෙම වුණොත් ලංකා සමාජ පක්ෂය ඔබ ඉන්නවද තවද? පාක්ෂිකයෙක් හැටියට මං ඉන්නවා. මං කිසි විදිහකින්වත් මගේ පක්ෂය දාලා යන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ දැන් අර සිස්ටම් චේන්ජ් එකත් එක්ක මං හිතන්නේ ස්වාධීනව අපිට කටයුතු කරගෙන යන්න වාතාවරණයක් ඇවිල්ලා තියෙනවා. හේතුව අපි කාටවත් උත්තර බඳින්න ඕනේ නැහැ. අනිත් එක මේ තියෙන එන්වයරන්මන්ට් එකේ වාතාවරණය අපිට ඒ පොරොන්දු දීලා තනි පුද්ගලින් හැටියට ඉදිරියට යන්න මං හිතන්නේ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඒ පොදු ජන පෙරමුණේ ඇතුලේ ඒ පක්ෂ වල තමන්ගේ ස්වාධීනත්වයේ යම් ප්‍රමාණයක හඳවා ගන්න පුළුවන් වාතාවරණයක් දැන් තියෙනවා. අනිවාර්යෙන් අවබෝධතා ගිවිසුම් තියෙනවා සියලු සියලු කොටස් කරුවන් හැටියට ඉදිරිපත් වෙලා තියෙන පක්ෂ එක්ක. ඉතින් ඒ අවබෝධතා ගිවිසුම් වලින් පිට මං හිතන්නේ නැහැ කිසිම පක්ෂයක් කටයුතු කරයි කියලා. අනිත් එකේ අවබෝධතා ගිවිසුම් වල තියෙන එකගතාවයන් අනුව යම් කිසි ස්වාධීනත්වයක් ඒ පක්ෂවලට පවත්වාගෙන යන්න පුළුවන්. අර මං කියපු විදිහට ස්වාධීනත්වය කියන්නේ වැරදි තීරණයක් සන්ධානයක් විසින් ගන්නව නම් ඒකෙන් ඉවත් වීම නෙමෙයි. ඒ සම්බන්ධයෙන් අර විපක්ෂයක යුතුයකම වගේම සන්ධානයේ ඇතුලේ යම් කිසි විවාදයකට ලක් කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනේ. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ ලංකාවේ දැනට තියෙන දේශපාලන සංස්කෘතියේ තියෙන්නේ. ඔව් තියෙන්නේ එක පුද්ගලයෙක් යෝජනා කරන එකට අර යස් මෑන් කියන්නේ අපි. ඔව් දේශපාලනයේ නායකයින්ට අවශ්‍ය යස් මෑන්ලා නෙමෙයි. ඒගොල්ලන්ට අවශ්‍ය මේක මෙහෙම කරන්න බෑ. මේක මෙහෙම කරොත් මේක නෑ මං හිතන්නේ. අවශ්‍ය යස් මෑන්ලා හැබැයි උවමනා ඒ අය නෙමෙයි. ඒ කියන්නේ සිදුවේ යුත්තේ. ඔව් අනිවාර්යෙන් නෑ මං කියන්නේ අර ගේන හැම යෝජනාවකටම නිකන් හිතන්නේ බලන්නේ කියවන්නේ නැතුව ඡන්දයක් දෙන පුද්ගලින් නෙමෙයි මේවා කියෝලා බලලා මේවා කරන්න බැරි නම් මේ හේතු හින්දා මේවා කරන්න බැරි මේ මේක මෙහෙම කරොත් මේ මීට වැඩිය හොඳයි ඒ විදිහට අධ්‍යයනය කරලා ඒ යම්කිසි මාත්‍රිකාවන් සඳහා දැනුමක් ඇති පුද්ගලින් එක්ක වැඩ කරලා තමයි මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල මම හිතනවා ඔබ මේ මේ කැම්පේන් එක ඇතුලේ මහ ජනතාව හම්බෙන්න ඇති කොයි විදිහටද දැක්කේ පැරණි වමේ ආසනවල ප්‍රතිපත්ති කියන උදාහරණයක් නඩ කොළඹ උතුරු කොළඹ මේ පැත්තෙන් දෙහිවල ගල් කිස්ස මේවා සහ මේ කැස්බෑව මේ ඔක්කොම පැරණි වමේ ආසන කොයි විදිහටද මේ ප්‍රතිචාරය දැක්කේ මං හිතන්නේ ගිය අවුරුදු 10ට වැඩිය ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනසෙන් මං හිතන්නේ දැන් සමාජවාදී ප්‍රතිපත්තිවල වටිනාකම මහ ජනතාවට දැනෙලා තියෙනවා. අනිත් එක අපි මං කැමති කියන්නේ නව වමක් හැටියට නව සමාජවාදය ඇවිල්ලා මහත්මයා අපි තරු පහේ හෝටලේ මිනිස්සයව පෙට්ටි කඩයකට ගේන්න නෙමෙයි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ පෙට්ටි කඩයක් තරු පහේ හෝටලයක් වෙන්න කැමති නම් ඒකට අවශ්‍ය පසුබිම සකස් කරන්න. ඇත්ත සමාජවාදය කියන්නේ ඒක. හැම කෙනෙකුටම එක හා සමාන සම්පත් වලට එක හා සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න තියෙන අර්බුද මොනවද? අර අභියෝග මොනවද? මං හිතන්නේ අභියෝග ඇවිල්ලා බුද්ධිමත් පාර්ලිමේන්තුවක්. ඒ බුද්ධිමත් පාර්ලිමේන්තුවට ඇතුළත් වෙන්න තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු වෙයි. අපි දිමිත්‍රට ඒ වෙනුවෙන් සුබ පතනවා. දිමිත්‍ර මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙක්. ඔහු ඒ පොදුජන එක්සත් පෙරමුණේ නියෝජනය කරන්නේ එහි එක් පක්ෂයක් වන මෙරට පරණිතම දේශපාලන පක්ෂය වෙච්ච ලංකා සම සමාජ පක්ෂය. ඒ පක්ෂයෙන් ඉදිරිපත් වන කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන එකම නියෝජිතයා ඔහු. ඒ වගේම තමයි මේ තරම් පරණ පක්ෂයකින් ඉදිරිපත් වන්නේ මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන ලාබාලතම අපේක්ෂකයා. දිමිත්‍ර එක පැත්තෙන් එහෙම අනිත් පැත්තෙන් මේ සංකච්ඡාව විශේෂයෙන් ගෙනාවේ ඔහුගේ පියාටත් කරන ගෞරවයක් හැටියට අපිට ගුරුවරයෙක් වෙච්ච ඉස්සබේසේ කරන්න. මේ නම් දෙක අමතක කරන්නට එපා.